Sri Lanka's Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff Sri Lanka's Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff ජනප්‍රිය ගායක සහ මේරියන් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා අද පෙරවරුවේ බරපතල වංචාස වීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. අවුරුදු 20ක් තිස්සේ සින්දු කිව්ව මෙහෙම කප්තියාගෙන අපිට. එච්චරම මාධ්‍ය පෙරිලා. පැය 3කට ආසන්න කාලයක් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව නලින් පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දැක්වුවා. අවුරුදු 20ක් තිස්සේ මම කිව්වා වගේ සින්දු කියාගෙන ඉන්න ඔගොල්ලෝ කවදාකවත් මෙහෙම ඇවිල්ලා මගේ ප්‍රශ්න අහලා නැහැ. ඒ වලටත් එහෙමම එන්න මොකද මේ වගේ මට විතරක් මේ රටින් හැම කලාකාරක මේ වලට එයි කතා කරයි. මේක රාජ්‍යාංශයේ කරන හොඳ කටයුත්තක්. කට උත්තරයක් ගන්න එක කිසි ගැටලුවක් නැහැ. අපි අත්ත හරියට කියපුවා. පස්සේ විස්තර ටික එළියට එතකන් රැලී සිටින්න මේ වගේ අනිත් දවසේ අපි අලුත් සින්දුවක් එමෙ දානට ඇවිල්ලා මේ වගේ ගන්න අපි. මේ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. ඒ පසුකිය ආණ්ඩු සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සඳහා අයිත ලෙස මුදල් වෙන් කළ බවට එළවන චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට කටයුත්තරයක් ලබා දීමටයි. නිවාස සංවර්ධන අධිකාරිය සිදු වූ බවට පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන සමාගමකට මුදල් ලබා දීමක් සම්බන්ධයෙන් සිදුකෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා එවන්ගාඩ් සමාගමේ ප්‍රධානි නිශංක සේනාධිපති මහතාද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයෙන් පිටතට පැමිණියේ පැය 3කට පමණ පසුවයි. ඔබතුමාට මොකක්ද විජේදාස රාජපක්ෂ මහත්මයාත් එක්ක දෙන්න? ඒව අහන්න යන්න එපා අවශ්‍ය ප්‍රශ්න. මෙතන විජේදාස ප්‍රශ්නයක් කතා කරන්න යන්න එපා. එහෙම නැතිනම් අහන්න එපා අනිත් ඇමතිවරු කොහොමද? නෑ ඔබතුමා දැන් විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පුතාගේ මගුල් ගෙදරට යනවා. දැන් එහෙම මොකක්ද? ඒ කියන්නේ මට මදු ගෙදරෙන් තහනමක් තියනවද? මට ඕන කියලා මට ජනාධිපතිතුමා ගෙදරට යන්න පුළුවන්. ඔබතුමාට මගේ ප්‍රශ්නක ඔතනින් එහාට මම කතා කරන්නේ නෑ. ඔබතුමා කතා කරන මේ ලකුණු දාගන්න ඔබතුමාගේ මොකද්ද? රටේ රස්සාවල් නැතුණ 4000 ගානක් රණවිරුවන්ට ඒ ගැන කතා කරන්න. මේ රටේ රණවිරුවෝ ලක්ෂකාමාර ගානේ මම පඩි ගෙවලා ඒ මිනිස්සු ගෙදර සුසුම් හෙලනවා. ඒ ගැන කතා කරන්න අනවශ්‍ය කතා කරන්න එපා. රස්සාවල් නැති මිනිස්සු රස්සාවල් ලැබෙන්නේ කොහොමද කියලා කතා කරන්න. මේ වෙද්දී නේද? ඔය ඔබතුමා මේ ප්‍රශ්න කරන්නේ. ඈ? යා මොකක්ද ඔබතුමා? මම දවඩ කිව්වනේ. මේ රටේ මිනිස්සුන්ට රස්සාවල් නැති වුණා රණවිරුවන්ට. ඒ ගැන අහන්නවා. නෑ දැන් මෙහෙම දැන් මේ කතාවක් අමතිවරු ගැන අහන්න එපා. නෑ දැන් ඔබතුමාට අමතිවරු ගැන අහන්න එපා මගෙන්. නෑ ඉතින් ඔබතුමාට ඔබතුමාට අයිත් එන්න කියලා දුනා සර්. එන්න කිව්වා අයිත්. නෑ ඉතින් දැන් මේ 180 වෙනි පාර ගියේ හතර වටේ. තාම යනවා. ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 201 මුදලක් ලබා දීම පිළිබඳව රංජන් රාම්නායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.